මේ 96 ආකාර පරිදම උපාදී කොටස් කර බලන 96 නෙවෙයි මෙතන තියෙන 77. 44 හෝ 77 ඥාන දර්ශන ඇති පරිදම උපාදී. මේ 96 ආකාර කිසි කොයකින්ද ගත්ත එක මම දැක්කේ නැහැ හැබැයි මම පිටිපිට යට නැහැ. 96 කොටස දෙකක්. 44 ඥාන දර්ශන ඇති 77 ඥාන දර්ශන ඇති පරිදම උපාදී කියලා කොටස් විග්‍රහ කරනවා. අවිද්‍යාව හැමතැනට මුල් වෙලා අවිද්‍යාවෙන් ගොඩනැගෙන ලෝකයේ තුල විද්‍යාමාන වෙනවා සංකාර විඥාන නාම රූප බලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති ජරා වර්ණ කියන මෙන්න මේ කාරණා 11. මෙන්න මේ 11 කාරණාවන් පිළිබඳව එක එක කාරණේට ඥාන 7 ගැන කාරණා 11 ඥාන 77ක් ලැබේ. හිතිය ගත්තහම ඥාන 74කුත් විග්‍රහ කළා ගත්තහම ඥාන 77කුත් ලැබේ. මෙන්න මේ ඥාන 77 පිළිබඳව දැනුවත් වුණාම ආයි නැවතත් නිවන් දකින්න ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ඒක දැනුවත් වුණා නම් සමන්ත නිවන් මාර්ග හොයාගන්න පුළුවන් තව කිසිම දෙයක් අනුගින් ගන්න අවශ්‍ය නැහැ. වාදි ඉන්නේ නැහැ. සංඛාර කියන්නේ මොනවද? සංඛාර වල ස්වභාවය. මේ සංඛාර කුමන හේතුවකින්ද හටගන්නේ? මේ සංඛාර කුමන විදියකින්ද නිරෝධ කරන්නේ? ඒ සංඛාර නිරෝධන ක්‍රමයේ මොකක්ද? ඔන්නේ කාරණා හතරක් පිළිබඳව ඥාන සංඛාරික ඥාන හතරක් පහළයි. අතීතයේ යම් කෙනෙක් මේ සංඛාර මුල් කරගෙන සංඛාරවල හේතුව දැනගෙන සංඛාර නිරෝධ කිරීමට යම් කිසි ආර්යසායක වාදයක් වැළුවද මෙන්න මේ ක්‍රමෙම අනිවන්ද සංඛාරවල යථාර්ථය දැකීමේ ලෝක ස්වභාවය තේරුම් ගන්න නිවන් අවබෝධ කරගන්න මේක නිසා වෙන ක්‍රමයක් ඉන්නේ. මතු අනාගතයේදී යම් කෙනෙක් නිවන් දකින්න නම් මේක වෙන නිසා පිළිපෙමින් ඉන්නේ. මෙතේ ලබන්නා වූ ඥාන දර්ශනයක් ඇද්ද මේකත් උද්දාම වෙලා අල්ල ගන්න වටිනා දෙයක් නෙවෙයි. මේකෙත් ගන්න හරියක් නැහැ අවබෝධ කරගත්ත නිසා ඇත්ත දැක්කා නිසා මම මෙහෙම එකක් ගන්නවා කියලා උද්දාම වෙන වටිනා දෙයක් නෙවෙයි කියන වණ පහවෙ. ඒක තමයි අර කියන මාය දුර්වල නුවණ. මෙන්න මේ කාරණේ පෙන්නන සංඛාර පිළවඳ ඥාන හතක්. සංඛාර වලද සංකාර හටගන්නේ කොහොමද? අවිද්‍යාව පත්තේ සංකාර හටගන්න. සංකාර නිරෝධ කරන්නේ කොහොමද? අවිද්‍යාව නිරෝධේ සංකාර නිරෝධය. සංකාර නිරෝධ කරන මාර්ගය මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න පළවෙනි ඥාන හතර සංකාර පිළිබඳ. සංකාර කියන්නේ මොනවද? අවිද්‍යාව නිසා ලෝකේ හරි වරිනවා කියන දෘෂ්ටියක වැහැර. මෙන්න මේ දෘෂ්ටියෙන් හිතන කියන කරන යම් තරම් දේ ඇද්ද? ඒ නිසා ගොඩනගන්නා වැඩ පිළිලක් ඇද්ද සසර ගමනට හේතු වෙන්නා වූ සංකාර ඕකෙන් ගොඩ නැගේ. මෙන්න සංකාර වල ස්වභාවය. සංකාර ගොඩනගෙන හැටි සංකාර වල හැටි මේ ලෝකේ ප්‍රියයි මනාපයි යහපතයි හරි හරයි කියන මේ දෘෂ්ටිය තමයි අවිද්‍යාවේ නිගමනය. මෙන්න මේ අවිද්‍යාවේ නිගමනය නිසා අවිද්‍යාවේ ඉන්න තාක්කල් සංකාර ගොඩනගෙනා මේකයි සංකාර ගොඩනගින්න හේතුව. මෙන්න මේ ලෝකේ හරි හරවා කියන මුලා දෘෂ්ටිය අත්හැරලා ගියහම මිත්‍යා දෘෂ්ටි අත්හැරනවා. ලෝකේ හර නැහැ ලෝකේ කියන අසාරත්වයක් නිසා සාරත්වයක් නෙමෙයි අනිත්‍යයි දුකයි අනාත්මයි දැක්කට පස්සේ. මෙන්න මේ බඳු වන්නා ලෝකයේ තුල මෙන්න මේ ආකාරයෙන් දකින්නකොට මේ සංඛාර නිරෝධය නේ අවිද්‍යාව නිරෝධය. අවිද්‍යාව නිරෝධ නම් සංඛාර නිරෝධය. මේ සංඛාර නිරෝධ ඥාන. මේ සංඛාර නිරෝධ කරන්නේ නිකන් නිරෝධ වෙන්නේ නැහැ. මේක යලි යලි තීකාන්ත. දුටු ඇත්ත යලි යලි ආවර්තන කරනකොට නුවණ වැඩෙන. සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ වල නැගේ. අන්නේ ගොඩ නැගින්න බලන් ගත්තහම මේ සංඛාර පිළිවඳව වටිනවා කියලා හිතාගෙන ඒ මුල් කරින් යම්තාක් අදහස් කිව්වනම් ඒව අත්හැරලා අම්මා වාචා නැදී. මේ මුල් දෙන්නේ එක වුණනගන්නේ යමක් කළා නම් කරන බලාපොරොත්තු කරන ක්‍රියාවලිය අත්‍යවශ්‍යයි. අම්මා කම්මන්තේ නැගේ. මේ සංඛාර ගොඩ නැගීම සඳහා නම් තමයි ජීවත් වෙන්නේ මේ මානසිකත්වයේ දුර වෙලා යනකොට සම්මා ආදීවේ ලැබෙන. ඒකෝට තමයි සාන්තියක් දෙන්නවා සැනසීම දකින්න ගිනි නිවීමේ සාන්තිය උදා වෙනවා. නිවන් සාන්තිය වැටහෙයි. වැටහෙන්නේ වැටහෙන්නේ අත්‍යවශ්‍ය කරවල සාන්තයි අත්‍යවශ්‍ය කරවල සාන්තයි ප්‍රණීතයි කොච්චර සාන්තද කොච්චර නිදහස්ද කියලා එන්නේ ඉන්නේ. හැකිතරම් අප්‍රමාද උත්සාහ කරලා ගන්නේ සාන්තප්තියට පත් වෙන සංකා නෝදී කරගන්න ඕනේ කියලා ඒ සඳහා උත්සාහයක් වේදන් දෙන්න කරන සම්මා වායාමයේ වැඩි. ඒක තමන් කරන කියන හිතන කටයුතු පිළිබඳ මනා සිහියෙන් ඉඳගෙන සංකාරයෙන් පස්සපාටි කටයුතු දැකලා ඒකේ වෙන්වීම දෙකෙන් දහම් සිටිවි දැකලා ඊට අනුකූල දෙක වෙන් කරගෙන හරියට කටයුතු කරන්න පටන් ගන්න සම්මා සතිය ලැබෙන. සංකාරය නිසා අත්‍යවශ්‍ය ගියන් සංකාර ගැටනවා ලෝකයේදී. මේ මූලික දෙකෙන් ලෝකයේදී සියල්ලම වෙන්නා වූ කියන සංකාරම් දැකලා යන ගොඩනගෙන ඉති දකින්න මේ මුල් කරගෙන ගොඩනගෙන පැත්තේ අතල්ලා ගියහම සංඛාරයන්ගේ නිරෝධය ලබන නිවන් සාන්තිය උදා වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මාර්ගයේ දකින්න මෙන්න මේකයි මාර්ගය.
දැකලා යලි යලි අප්‍රමාද විසු ඒක හිතේ වෙනකොට මාර්ගය වෙයි. මෙන්න මේකයි සංඛාර නිරෝධකන වාදිය හැ දැනගත්තාම සංඛාර මුල් කරගෙන ඥාන හතර පහළ වෙනවා. ඒක උදේ දකින්නවා. මේ සංඛාර නිරෝධය නාගෙන සංඛාර හැදෙන හැටි තේරුම් අරගෙන සංඛාර නිරෝධ වෙන හැටි තේරුම් අරගෙන ඒකට මාර්ගය වෙදීම නිවන් දකින්න මිස සංඛාර මුල් කරගෙන නිවන් දකින්න ක්‍රමයක් තව නැහැ. සංඛාරෝගේ නිවන් දකින්න සංඛාර වෙන ඔය හව ක්‍රමයේ අරගෙන ඕවා තමයි නිවන් දකින්නේ. අතීතේ නිවන් දැක්කත් ඔහොමයි දැක්කේ අනාගතේ නිවන් දැකෙන් දකින්න උත්සාහ වෙයිතයි අන් දැන් මේ හැටි කරගෙන නිවන් දකින්න හදලා නම් ඒ මාර්ගය තුළ උද්ධානයෙන් අල්ලන්න වටනා දෙයක් මේක මාර්ගයක් විතරයි විග්‍රහයක් විතරයි මේක අල්ලගෙන මම මෙතන ඉන්නවා නම් ඒකත් මාර්ගය අල්ලගෙන ඉන්න දෙන්නේ මේක තියෙන්නේ දැනගෙන ඉතර වෙන්නේ විතරයි අල්ලගෙන උදාමනේ නෙමෙයි කියලා දැනගත්තාම එතන බැඳිය මාන්නේ දහම් මාන්නේ කැපේ ධර්ම මතුරුකම කැපේ හැබැයි ගිහින් මාන්නේ නිදහස් වෙලා අරිහත් වෙනවා වෙන්නේ හිමි මෙන්න මේ නිසා සංඛාර පිළිබඳ ඥාන හතක් ප්‍රථම කියවේ. සංඛාර මොනවද? සංඛාර වල හේතුව මොකද්ද? සංඛාරේ නිරෝධය මොකද්ද? සංඛාර නිරෝධ මාර්ගය මොකද්ද? අතීතයේ යම් කෙනෙක් සංඛාර දැකලා සංඛාර වල හේතුව දැකලා සංඛාර නිරෝධය දැකලා මාර්ගය වල අරිහත් වෙලපත් වුණා නම් ඒ ප්‍රේමයයි. මතුවනාගදී යම් කෙනෙක් නිවන් දකින්න නම් සංඛාර දැකලා සංඛාර වල හේතුව දැකලා සංඛාර නිරෝධය දැකලා සංඛාර නිරෝධ මාර්ගයන් ගමනික නිවන් දකින්න ඕනි. ඒකමයි ක්‍රමී. දැන් මේ අනාගතේදී ඒකමයි යම් කෙනෙක් මෙතන අල්ලා ගැනීමක් තියෙනවා නම් ඒ දහම් වටනවා වගේ අල්ලා ගන්න දෙයක් ඒකේ. මාගේ එකම නිසා අල්ලගෙන උදාමින්ද නේ. ඔන්නෝ කියන්නේ නාවු හත්කොලි ඥාන පහනා සංඛාර මුල් කරගත්ත ඥාන හතක් පරිත්‍යාමපාදී පහළ වෙනවා. විඥාන මුල් කරගෙන තමයි ඥාන හතක් තියෙන්නේ. මොනවද විඥාන කියන්නේ? විඥානයේ ස්වභාවය මොකක්ද? යලි යලි මනසෙන් ගොඩනගෙන ගා බලාපොරොත්තු වැඩි කර කර මානසිකත්වය ගොඩනගන. දැනෙන ස්වභාවය විතරක් නෙවෙයි ඉක්මවා ගියා. මනසේ ස්වභාවයක් තියෙනවා දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය තිබෙන පරිදි ඒ සීමා කිව්වේ නැතුව දැනෙන ස්වභාවයේ යම් කිසි ගෝචර කරගත්ත යමක් ඇතනම් මේ ලෝකේ යම් යම් දේවල් ඒ වාගේ හිතපවත්තුන මතුමතු බලාපොරොත්තු ඇති කරගන්නේ මම ඒ තුල ඉන්න ඕනේ ඒ තුල පවර ඉන්න ඕනේ ඒ තුල ඉන්න ඕනේ කියන මේ මානසිකත්වයේ ගොඩනගලා මනස ආගන්තුක ඔබත් මේ සියල්ලගේ කහට ගන්නවාත් එකක් බාරදලා බලාපොරොත්තු හරකට මනසක් ඇති කරගන්න හැලක් මේ බලාපොරොත්තු වලට යොමු කරගත්ත මනසක් ඇති කරගත්තාම ඒ කල් පුරවන්නා විඥානය බවට පත් වෙනවා මේ මනස. මෙන්න මේක කියනවා විඥානවල ස්වභාවය. විඥාන කියන්නේ කොහොමද? ඒතර විඥාන කොහොමද හටගන්නේ? අවිද්‍යා කාරකවන්නා සංඛාර හිතෙන් කයෙන් වශයෙන් ගොඩනගාගෙන යනකොට. අන්නේ ගොඩනැගීම හේතුවේ පහළ වෙන බලාපොරොත්තු හරකට මානසිකත්වේ. පැලැත්ම පිළිබඳව යොමු වෙච්ච පැලැත්ම පිළිබඳ බැඳිච්ච මානසිකත්වයේ වතුවෙනකොට මෙන්න මේකට කියනවා සංඛාර සත්‍ය විඥාන වෙනවා. මේ විඥාන සංඛාර ආහාරය කරගෙන නැහැ. මේ සංඛාර නිරෝධන මේ විඥාන නිරෝධ වෙන වෙන ක්‍රමයක් නෑ නිරෝධ කරන්න. ආහාරය නැති කරන්නේ. දැන් විඥානීය ගොඩ නැගින්න යම් ආහාරයක් හිතෙන් කයින් වශයෙන් අනුභව කරලා. අර නිවන. ඒක අයින් කරගලාට අර විඥානීය නිරෝධ වෙයි. අඳාලා දුක් වේවි හරි කමක් නෑ ඉනහයි වෙන කමක් නෑ. ගොඩ නැගිට විඥානීයට හේතු හොය සංඛාර වෙලා ඒ සංඛාරයේ මින්මතුර අසුර කරන්නේ නෑ. ඒක හිත දවන්නේ. කියන්නේ ක්‍රියා කරන්නේ කතා කරන්නේ. කොච්චර බලුණා කොච්චර අමාරුවක් නම් අදාදාහරි දුක් වෙනවා කිහිපමව ගන්නවා. මෙන්න මේ ආකාරයේ හිතුවත් මොකද වෙන්නේ? මේක හේතු වලේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධයෙන් නිවන කියන්නේ. මේක මේ සතුටක් ලැබෙන දේකුත් නෙවෙයි. නිකම් බලා හිටියත් ලැබෙන දේකුත් නෙවෙයි. තමා විසින් සායෝගිකව දුන්න ආහාරය අත්හැරීමෙන් ලැබෙන දේ. ඒ නැතිව දුක් වෙවි හැරි කමක් නැහැ අදාදාහරි කමක් නැහැ මේ මාර්ගය වලන් කියන ඕකට. එන විඥානෝට ආහාරය කියලා විඥානීය ආහාරය දෙන්නේ නැහැ හරි අමාරු නිකන් මොනවා හරි සාහඩියක් බලාගෙන රහත හිත තියාගෙන මට නම් දැන් නිකන් කරන්න මට හොඳ කහට ගන්න ඕනේ කාලේ නම් මරණ කන්දද ඒ බලාපොරොත්තු රහ ගෑවා හැමලේ බලාපොරොත්තු කාපුව මතක් කරනවා අහවල් අනේ කෑව හයිසෝ ඒ රහ ඒ විදිහට මු යා ගන්න වෙන්න පස්සේ දැන් හිතේ දුවන අයද දැන් උගල රස විඥානයක් ඇති ජීවකා විඥානි ගොඩනැගිලා තියෙනවා චන්දරාගේ සමු. රසේ විදීමේ චන්දරාගේ සමු. ඒක මොහු මතු බලාපොරොත්තු වෙනවා ඒ જાතිය මනස මෙහෙවන. දැන් මේකෙන් දැනගන්න ඕනේ මෙන්න විඥානයක් හදලා තියෙනවා. මට රහ නැතුව කන්දද? අන්න මනස කියතිය උත්තරේ. මනස රහ වෙයි. මෙන්න මේක තමයි දැන් තියෙන නැගිලාපු අංශේ නැගිලා. රහ බලාපොරොත්තු ගොඩනගාගත්තේ. දැන් මනස ගොඩනැගිලා තියෙනවා ඒක තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? එක එක જાතියෙන් ඒ જાතියම හද හදා කතාවු කරගන්නේ. ඒ જાතිය නහ කරා. දැන් නීරස රැඳුන දුර බලන්න. සහ ගැදුව දුර ඇලෙන. වර්ණා කරනවා. මේ ඇලීමයි ගැටීමයි මුලාවයි තුනක් අතරගෙන සහපති දුවනක නිවන් දකින්නද? අන්න නිවන්ට පාලකය.
අන්න දැනගන්න රස විඥානයේ උර නැති. මොකක් නිසා හදුන්නේ නැති? මල කුංජි කාලයක් තිබුණා. අවුරුදු දෙකේ විනේ හතරේ කාලයක් තිබුණා. මේ කාලෙත් මම ඉන්නවා දසක් ආවා. නෑ අම්මා තාත්තා ගිරද දෙක කතා කියන්නේ මොනවද විතර බැරි නෑ ඒක. දැන් තමයි බැලුම ඇතුලේ. අහවල් යටි තෙල් දාලා ඇතුලේ. අහවල් කඩ කියන්නේ නැන්ද. නිර්විෂය දුනිය කන්දලේ. පන්නේ ආ ඊට පස්සේ කුංජි කාලේ විනේ බස්නේ. ඉත දිනන කුංජි කා. සහ බහම විදුන්නේ. ඒ රාහන් ന്യാයවලේ. අපිව ධාරා නිල හදලා අපිවම හිත කම බුලදී ඉල්ලනදී හද තෘෂ්ණාවෙන් ඉල්ලනදී යලි යලි ලබා දීලා ඒක දැන දීලා ඒක වර්ණා කරලා ඒක උසස් කරලා අනිකව පහත් කරලා මේ જાතිය පොරගෙන දුන්න ආහාර වැඩි පිළින් තමයි මේක වැඩි වැඩි තියෙන්නේ. දැන් කොච්චර චතුරාර්යසත්‍ය මම දැකගෙන ගොලේ මම විවාද කිව්වා කියලා උදේ හැයන්ක මල් පූජා කරලා ඔක්කොම කරේ හිටියා. ඒක මාර්ගිනේ. මොකද මාත් හද තෘෂ්ණාව ආවේ රස සංකාරී නිසා. රස වේදු ඉතිවි කියව දන්නේ. ඒක යලි යලි ඉතන සාකල් තමයි රසේ ආහාරම තමයි විඥානේ ආහාරම. මේ විඥානේ වරද්දා මේකට අවශ්‍ය ආහාරය දෙන්නේ. මේ ආහාරයෙන් ගොඩනැගිච්ච විඥානේ ආහාර වල ඉඳින් වරද්දෝ. වෙනකම යක. අන්නේ විදිහකට අතන දකින්න විඥානේ නිරෝධ කරන්න නම් මොකද කරන්න ඕනේ? සංකාර නැති ආහාරය නිරෝධ කරන්න. ආහාර නිරෝධන විඥානේ නිරෝධ. වෙනක එහෙනම් දැනගත විඥානේ වේවයි විඥානේදී කප්පු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මතු වෙනවා එකින්ද? මතු වෙන විඥානේ පිළිබඳව චන්දරාගයෙන් බැඳුනම ඒ විඥානේ අවිද්‍යා භාරත. එහෙනම් අවිද්‍යා භාරත විඥාන එක අවිද්‍යා වේකරු විඥානේ ළවේ. ඒක විපාක විඥාන. විපාක වශයෙන් ලැබෙන එකක් තියෙනවා ඒක ලැබෙනා ඉන්න එක. ඇහැට පේනවා, කන්ට ඇහෙනවා, දිවට ඒ වගේ රස දැනෙනවා. නාසියේ ගඳසුවෙන් දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, හිතට හිතන්න පුළුවන් හිතවිලි එනවා. ඒ තමයි විපාක විඥාන. විපාක විඥාන. ඔය එනකොට මොකද කරන්නේ? අපි ඔබ සංසාරෝණි ගොඩනගා ගත්තනම් මේක විපාක විඥානය අවිද්‍යාමහාරකය. ගොඩනගෙන එක අවිද්‍යාමහාරකය ගොඩනගන. අන්න අවිද්‍යාමහාරකය ගොඩනගිනා නම් චන්දරාගී විඥානය චන්දරාගී යුද්ධනම් අපි අයි කරගන්න ඕනේ. ඒකේ දැන් චන්දරාගී. චන්දරාගී කියන එක ආහාරයෙන් ගොඩනැග. අර විපාක විඥානයෙන් එකතු වෙලා. ඒකේ ගොඩනැගිච්ච ආහාරය මොකද්ද? ඒ ගොඩනැගීමට අවශ්‍ය ඒකේ අනුකූලයේ පියමනාප කරන්නා සිටිවි ක්‍රියාවදන් යලි යලි බදු කර කර ලබා දීම ප්‍රයත්න කරලා ලබා දී. ඒ ආහාරයේ දෙවතාවා ඒ විඥානේ වරන්නද විරෝධ වෙන්නේ. ඒ විඥානේ නිරෝධ කරන්න ඕන නම් මෙන්න මේකේ ආහාරය නිරෝධ කළ යුතුයි. අන්න ආහාරපත්යේ විඥාන එනම් ආහාරද සංඛාරයේ ආහාරපත්යේ විඥාන නැති ඵලයේ සංඛාරයේ ආහාරය නිරෝධ කළොත් විඥාන නැති ආහාරයේ ඵලයේ නිරෝධ වෙයි. එහෙනම් විඥාන දැනගනි විඥාන වල හේතුව දැනගනි විඥාන නිරෝධී දැනගනි. නිරෝධී මාර්ගය දැනගනි. දැන් මාර්ගය දැක්ක. ආහාර දුන්නොත් ගොඩ නැගෙයි. ආහාර නැත්නම් නිරෝධ වෙයි. මම මොකද කළේ? ආහාර දීමේ වැඩ පිළිවෙල නතර කළේ. මෙන්න මගේ කලි මාර්ගය. වේමා කියන වලට අවදාවත් වේ විඥානේ වරන්නේ. ඔන්නේ හතර දැනගත්තා විඥානේ පිළිබඳව ආනි ඥාන හතරක් පහළ වෙයි. එතකොට රකින්න අතීතයේ යම් කෙනෙක් විඥාන නිරෝධයක් කරලා ඉඳන් නිවන් දැක්කන. මේ ක්‍රමෙ මිස වෙන ක්‍රමයක් නෙවෙයි. මතු අනාගතයේදී යම් කෙනෙක් විඥාන නිරෝධයක් නිවන් දකිනවා නම් මේක මේ මිස වෙන ක්‍රමයක් නෙවෙයි. මෙහෙම දකින්න නියුන් නුවණක් මට දැන් තියෙනවා. හැබැයි මට උද්දාමයේ එකක් මේකනේ. මගේ වැඩේ කරගන්න කිව්වා. මට කිසිම දැනීමක් තියෙන අනිකට කිසිම දැනීමක් නැහැ කියලා මේක තර්ක කරන්න වාද කරන්න ලොකු කම්පෙන්නන්න බාර ගන්න කියන දහමක් නෙවෙයි. සමාන්ත අත විදින්න ලෝකයට අත විදින්න දයාලු සම්පාය උද්දීයන්න් වහන්සේ දේශනා කළ ධර්මයේ මේ දේශනා කලේ උන්වහන්සේ නිර්මාණය කරපු එකක් නෙවෙයි ලෝක ධර්මතාවය ඇටි එකමයි මතු කරලා දුන්නේ. අදට මේක උද්දාමයේ වී යල්ලා ගන්න මට වර්ණාදියක් අහුණා කියන්නේ මේ තියෙන්නේ. ඒ දෙවි මගේ වැඩේ කරගන්නවා දායන සම්පාය අනිකයට කියන්නේ නම් මෙන්න මාර්ගයේ මිදෙ මාර්ගයේ ඔබලත් මිදෙයි. ඒ විදිහට මේක අල්ලගන්න වර්ණාදියක් මාන්නාකාරයෙන් වර්ණ එකක් නෙවෙයි. ඔය නෝනත් එකතුනම් විඥාන පිළිවඳ ඥාන හතක් ආ. නාම රූපත් කොහොමයි? පරායතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ධාති ජරා මරණ කියන මේ ඔක්කොම. ඒ දෙන්නේ හත ඉනවා. හත හත සම්පූර්ණා කියන 77ක් ඥාන දර්ශනේ පහළ වෙනවා. මේ ගාන කියන්නේ කියන එකක් නෑනේ. ගාකයන් මේක විග්‍රහ කරගෙන ඉඳලා එකක් දෙකක් කියනකොට යන්සාරී තේරුම් ගන්නවා.